එනමෙන් හරිද අපි දැන් මෙච්චර දවස් කරගෙන කි නම්බර් සිස්ටම් එක සංඛ්‍යා පද්ධතිය පරිවර්තනය කරන එකේදී අපි සංඛ්‍යා පද්ධති හතරක් ගැන කතා කරානේ හරිද 2 8 10 සහ 16 කියන සංඛ්‍යා පද්ධති හතරක් ගැන මුලදී සාකච්ඡා කරා මේක මේ උසස් පෙළ කරන දින පොරසක් දැන් සාමාන්‍ය පෙළ ICT කරලා නැත්නම් මේක ටිකක් අලුත් හරිද සාමාන්‍ය පෙළ ICT කරපු දරුවන්ට මේක අලුත් නෑ හරිද ඒ අලුත් උමත් සාමාන්‍ය පෙළ ICT කරලා තිබුණොත් නැතත් මම ආයේ මේක මුලින්ම ගන්නවා ඒක හැම අවුරුද්දෙම එන්න තමයි ඒක හින්දා මේක දන්න දරුවන්ට කියන්නේ මේ කොටස දැනට ඔබට මතක නම් ඒ මතකේ නැවත අවුරු කර ගන්නත් කලින් ඉගෙනගෙන නැත්තම් හරිද අලුතෙන් ඒක ඔළුවට දා ගන්නත් මේ වැඩේ කරන්න හරි එහෙනම් මේ දැන් අපි සංඛ්‍යා පද්ධති හතරක් සොයාගත්තා මේ සංඛ්‍යා පද්ධති පුතේ අපි මේකේ තියෙන්නේ සංඛ්‍යා පද්ධති පරිවර්තනය කරන්න තියන ගන්න හරි මුලින්ම මම ඔයගලට කියනවා 10 පද්ධති පරිවර්තනය 10 ඒවා දෙකට හැරෙව්වා අටට හැරෙව්වා 16ට හැරෙව්වා ඊළඟට අපි ගෙසති කරා දෙකේ පාදේ දෙකේ පාදේවත් ඉතුරු සියලුම පාදවලට පරිවර්තනය කරාද දෙකේ පාදේව ඉතුරු සියලුම පාදවලට පරිවර්තනය කරාද කියන්නේ දෙකේ පාදේ 10ට දැම්මද දෙකේ පාදේ 8ට හැරෙව්වද දෙකේ පාදේ 16ට හැරෙව්වද මෙහෙම කරාද මට ටිකක් කියන්න මේකත් කරාද ඕනේ හරි එහෙනම් මම දැන් මට මතක අපි ගිය සති කරේ මෙන්න මේක දෙකේ පාදේ හරිද දෙලින් මෙමය මේ මම ඕගොල්ලෝ කියහන්නේ දැන් සතියක්ම යනවානේ ওই සතිය තුලත මේ මම තව ක්ලාස් කිහිපයක් කරන එකේදී මට ඔක්කොම දැන් මේ ක්ලාස් එකේ කරේ මේවා මේවා කියලා පොඩ්ඩක් ඉතින් ඊ දල වශයෙන් මතකයක් තිබුණාට මට ඔක ඉවර කරපු තැන හරියටම මතක නැහැ මට අර ඉතින් ආදාය පාදේ ලිස්ට් එකක් කියලා දෙනවා ඔබනේ හරි මම කියන්නම් හරි ඉස්සෙල්ලා මේ ඉස්සෙල්ලා නිකන් චුට්ටක් මතක් කරගන්න මෙන්න මේක ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න එකක් මෙහෙම පහත දී යටි ද්විමය සංඛ්‍යා පාදයේ ද්විමය සංඛ්‍යා මම ගරම් දෙක දෙන්න හරිද පහදියේ ද්විමේ සංඛ්‍යා දශමය අෂ්ටමය සහ දශමය අෂ්ටමය සහ ෂඩ්දශමය බවට පරිවර්තනය කරා පරිවර්තනය කරන්න අතුර මේ මම මේ ගණන් දෙකක් කරලා දෙන්න. අතුර මේ දෙන ගණන් දෙකම මොකද වෙන්නේ? මේ දෙන ගණන් දෙකේ පාදෙන් දෙන්නේ 10ට හරවන්න 8ේ පාදෙන් හරවන්න 16ේ පාදෙන් හරවන්න. මේ හැම වෙලම කරා. පල්ලි ගන්න. පල්ලි ගන්න. අනිවාර්යෙන් සංඛ්‍යා පාදෙන් ලිවිය යුතුමයි. මම දෙවි ගන්න. ඉක්මන වැඩේ කරන්න බා විනාඩි 3ක් විතර දෙන්න සටසට කාල වැඩේ කරන්න හරි දැන් මේක
පල්ලි ගණන් අපි හදන්න. ඔබල මේ දෙවෙනි ගණන මම පල්ලි ගණන් හදලා ඉවර නම් දෙවෙනි ගණන් හදන්න. මම පල්ලි ගණන් පොඩක් හදන්න. හරිද? මේක පල්ලි ගණන්. ඉස්සෙල්ලම මම හදන්නේ දශමයේ පාදේ නැත්නම් 10 පාදේ හරවන්නම්කෝ. නේද? 10 පාදේ හරවන්න පුතේ දුන්නේ මොකද ලේසිම දේ? ලේසිම ක්‍රමයක් කිව්වා. දැන් අපි ලේසිම ක්‍රමයට කරමු. හරිද? මම 10 පාදේ හරවන්න යන්නේ මම. 1.1 මේ දෙකේ පාදේ. හරිද? මේ බලන්නකෝ අපි ඉගෙන ගන්න කොහොමද මේ තියෙන්නේ 1 එවුවා 2 එවුවා නැහැ 4 එවුවා තියෙනවා 8 එවුවා නැහැ 16 එවුවා තියෙනවා නේ දැන් අපි දන්නවනේ මොකද මේ 1 2 4 8 16 32 64 128 256 ඔන්නම තමයි යන්නේ මේක හරිද ඒතකොට දැන් මේ 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 නම්බර්ස් ටික මතක නම් අපිට මේක කටපාඩම් කරන්න දෙයක් නැහැ එක්වරක් දෙක දෙකයි හරි මේ දෙකේ බල ටික මේ තියෙන්නේ අන්තර මෙ නැහැ මේක අදාළ තියෙනවා නම් විතරක් මම ලියවලා නැත්නම් යන්නේ නැහැ. තියෙනවා නම් ඒ දෙක. එකේ කියන්නේ කවුද? එකේ ස්ථානය එයා තියෙනවා. දෙකේ ස්ථානය නැහැ. ඒකින්ද මම ලිව්වේ නැහැ. හතර ස්ථානයේ තියෙනවා එයා හතරයි. හරි? අටේ ස්ථානය නැහැ මම ලිව්වේ නැහැ. 16 ස්ථානය තියෙනවා. එහෙනම් 16 ලිව්වා. 16 හතරයි 20යි. කියදෙන්නේ 20. පාද සංඛ්‍යා පාද දානවාද 10 පාදේ දැම්මට වැරදි නැහැ. දාන්න අවශ්‍ය නැහැ. දැම්මට වැරදි නැහැ. දාන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපි අෂ්ටමය කරමු. අෂ්ටමය කරමු. කොහොමද අටේ පාදේ හරවන්නේ? කොහොමද අටේ පාදේ හරවන්නේ? කොහොමද අටේ පාදේ හරවන්නේ? අටේ පාදේ හරවන්නේ මතකද බලන්න? ගිහති නෝට් එකේ තියෙනවා කොහොමද? අර නැට්ටේ ඉඳන් 3 3 වෙන් කරනවා. එහෙනම් මොකද දෙන? අග ඉඳන් 3 3 වෙන් කරනවා කිව්වා. අග ඉඳන් 3 3 වෙන් කරනවා කිව්වා. හරිද? ඔබ දැන් මෙන්න මේක වැදගත් වෙයි මොකද මේකේ Telegram class එකේදී MCQ එක ගොඩක් මෙන්න මේ සම්බන්ධයෙන් දැන් උගලන දිගටම ලැබෙවි හරිද 1.1 මෙයා 3න් 3 වෙන් කරමු මෙතනින් 3යි මෙතනින් 3යි දැන් 3ක් නැහැ මේකේ හරිද ලොකු දෙයක් මෙන්න ඉන්නේ 1.1 මෙතනින් මෙතන අන්තිම කෙනා අනිත් දෙකත් ඉතුරු වෙනවා එයා වෙනම යනවා මේකෙත් බැලුත් ස්ථාන ගියා එක තියෙනවා දෙක නෑ හතර තියෙනවා කියන්නේ මේ කියන්නේ කවුද පහ මේක එක නෑ දෙක ස්ථාන දෙක කියන්නේ මේ කියන්නේ කවුද දෙක නම් මේ උත්තරේ නෝ කවුද 25යි 8 පාදේ හරි ආයහ ගන්න කරදරේ අගින් නම් තුෙන් තුර වෙන් කරගෙන ගියා අගින් තුෙන් තුර වෙන් කරගෙන ගියා ඒ වෙන් කරපු තුනේ ගොඩක් ගත්තා එයා මොකද කරේ 10 පාදේ හැරෙව් කියන්නේ 10 මේ මේ සංඛ්‍යාව ස්ථාන ගැන ඉඳලා වැඩි කරා මෙතන කවුද 1යි 2 ඒවා නැහැ 4 ඒවා තියෙනවා 3 4 එකේ 5යි මෙතන මේ ගොඩ තුන මේ 3න් 3න් 3 වෙන් කරා 3න් 3 වෙන් කරාට මෙතන ඉලක්කම් 2යි තියෙන කිඳ කමක් නැහැ අවසන් කෙනා ඒ දෙකේ නෝ ලියා ගන්න එකක් ස්ථානේ නැහැ දෙකක් ස්ථානේ දෙක එහෙනම් 25 හරි දැන් මේකේ දරුවේ අහනවා ඇයි සර් ඔයයි මේ ඔය 3න් 3 වෙන් කරන්නේ ඇයි මොකද්ද හේතුව මොකද්ද හේතුව ඒ තුනෙන් තුන වෙන් කරන්න දැන් මම ඔක ගියස්ටි කියලා දුන්නේ නැහැ මට මතකයිද මම ගියස්ටි කියලා දුන්නේ නැහැ ඇයි තුනෙන් තුන වෙන් කරන්නේ හොඳට අහගන්න හොඳට අහගන්න දැන් මේ කොට සම මේ තුනෙන් තුන වෙන් කරන්නේ ඇයි කියලා දුන්නේ නැති හින්දා තමයි මම මේක දැන් අද පොඩ්ඩක් සාකච්ඡා කරන්න හිතුවේ හරි දැන් ළමයින්ට දිනවා ඉතින් හරි ඇයි තුනෙන් තුන වෙන් කරන්නේ මට කියන්න මේ ප්‍රශ්නයක් මම අහනවා මට කියන්න අටේ පාදෙන් ලිව්වොත් අටේ පාදෙන් ලිව්වොත් ලියන ලොකුම සංඛ්‍යාව කීයද අටේ පාදෙන් ලිව්වොත් ලියන ලොකුම සංඛ්‍යාව කීයද මම අපි දන්නවා අටේ පාදයේ පුතේ තියෙන මොන ඉලක්කම් අටේ පාදෙන් ලිව්වොත් මට ලියන්න පුළුවන් ඉලක්කම් තියෙන්නේ බිංදුව 1 2 3 4 5 6 සහ එහෙනම් ලොකුම කෙනා කවුද 7 ලොකුම කෙනා කවුද 7 තමයි අපි බලමු ඔය 7 ඉලක්කම ලියන්න මට ස්ථාන කීයක් ඕනද කියලා. හරි. 7 බෙදුවා 2. 2 ඒවා 3යි 1ක් ඉතුරුයි. නැවත 2කින් බෙදෙයි. 1 1 2 ඒවා 3ට 2 ඒවා 1 1ක් ඉතුරුනක් ලියුවහම මොකද වෙන්නේ? 7 ලියුවහම එනවා 1යි 1යි 1 2 පාද. ඒ කියන්නේ මොකද්ද? ලොකුම ඉලක්කම ලියන්නත් මට ඕනේ පිටු 3යි. ස්ථාන 3යි ඕනේ. ස්ථාන 3යි. අන්නේකින් තමයි අපි මේ අතුනෙන් තුන වෙන් කරගෙන ය. මොකද මේ තුන තුනෙන් තුන වෙන් කරන්නේ. ඔය එකක්. ඊළඟට මේක හරවන්නේ කොහොමද 16ට? හරි 16 පාදේ හරවන්නේ කොහොමද? හරි 16 පාදේ හරවන්න මම අර කිව්වේ මොකද්ද?
මෙහෙම නාහය අල්ලන ක්‍රමය කියලා දුන්නේ නැහැ. මෙහෙම වටෙන් අල්ලන ක්‍රමය තමයි කිව්වේ. ඒ කියන්නේ මොකක්ද දීර්ඝ ක්‍රමය තමයි කියලා දුන්නේ. මොකද්ද කරේ? 10ට 10 පාදල හරවගෙන එයාව 16 බෙදන්නකෝ. දැන් ප්‍රමාණ කුත්ති අපි 10 පාදල හරවගෙන තියෙන්නේ 21. දැනටමත් අපි 10 පාදල හරවගෙන තියෙන්නේ 21. මේ අපි දැන් 16 මොකද වෙන්නේ? 16 වා එකයි 5ක් ඉතුරුයි. හරි 5ක් ඉතුරුයි. දැන් මේ මේ තියෙන්නේ 5යි නම් මොකද වෙන්නේ? හරි මොකද වෙන්නේ? මේක ලියන්න පුළුවන්. ඒතර 1.1 1.1 කියන එකනවා. කවුද? 15යි 16 පාද. 16 පාද. මේක ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. හරි. මෙහෙම කරලා නැතුව ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. මම අද එකක් කියලා දෙන්නම්. මම අද එකක් කියලා දෙන්නම්. අඩු පාඩු දෙක නම් වැඩි දිනයි කතා ගන්න. සරි. මන්දර මේ ලබන මාසය තුල වගේ දැන් නේද මේ ඔව් ලබන මාසය තුල වගේ ඕගොල්ලොන්ට මේ වේදි දිනේ කොහමද ලෝකල ආමා දිනට gift එකක් විතර බෙහෙත් හම්බුනොත් නේ ඊළඟට හරි ඊළඟට අපි 10ට හරවමු කලින් කියන 10ට ඔන්න දැන් මාත් එක්ක කියන්නේ මොකද වෙන්නේ එකේ ස්ථානයේ මම ඉස්සෙල්ලා යන මේ ගණකොට කම්මැලිද ලියා ගන්නකෝ 1.1 1 එක දෙකේ පාදය හරවමු 1 තිබෙයිය 2ක් තිබෙයිය 4 නැතෙයිය 8ක් නැතෙයිය ඊට පස්සේ 16 තිබෙයිය 32 තිබෙයිය හරි ඒ කියන්නේ මොකද්ද එක තියෙනවා දෙක තියෙනවා හතර ස්ථානේ නැහැ අටේ ස්ථානේ නැහැ 16 ස්ථාන තියෙනවා 32 ස්ථාන තියෙනවා 32 16 48යි 42 2 50යි 50 1යි 51යි ඉටිගිරිස් හරිද පට්ටම ලේසි 10ට හරවන්න මාරු ලේසි 10ට හරවන්න මාරු ලේසි දැනගන්න ඕන කවුද 1 2 4 8 16 32 64 100 256 512 500 ඔබ දන්නවනะ සටගාලා ලියන්න පුළුවන් හරි ඔන්න ඊළඟට අටේ පාදේ. ඒවත් ඉතින් හරි ලේසි දැන් අපි දරුවොන්ට. මොකද කරන්නේ? අගේ ඉඳන්, ඒ කියන්නේ නැටේ ඉඳන් වෙන් කරනවා කොහොද? 3 3. නේ? අර නැටේ ඉඳන් කොහොමද කියලා කියන්නේ? ඒ ඉපදින් නැටේ ඉඳන් කොහොමද කියලා කියන්නේ? ඒක මොකක් හරි වැඩක් කරන්න ගියාට පස්සේ ඒක වැඩි අරා ගන්නවා නම් අපි කියනවා නැටේ ඉඳන් කොහොමද කියලා. ඒ මොකෝ? හරිද? සාමාන්‍යයෙන් ඔය මේ හරක් කල මේ හරක් මල පහ කරනවා කියන්නේ අපි කියන්නේ බොම කියලා නේද හරිද? සාමාන්‍යයෙන් කොච්චර කරත් මේ අරගගේ නැට්ටේ කොම ගෑවෙනව අඩු ඒකෙනු නැට්ට උසකින් තමයි ගහන්නේ එතන සමහර හරකෙ මොකද වෙන්නේ නැට්ට පුරාම කොම හරි අපි ඉතින් මොකක් කරලා වැඩ දුන්නාම අනාගන්නේ කරලා කියලා අපි නැට්ටේ නම් කොම කියලා මේක හරි දැන් ඔය මං කතා කරන්නේ ඒක ඔකක් කරේ මේ මේ අගේ ඉඳන් මේක කරන එක නැට්ටේ නම් වෙන් කරනවා කියපින් ඉඳන් අද මෙන්න අගේ ඉඳන් තමයි වෙන් කරන්නේ තුනෙන් තුන වෙන් කරා හරි මෙතන ඉනවා 0.1 1 මෙතන නරුදේ 1.1 0 අපි ලියමු මේක අතර වගේ මොකද වෙන්නේ 1 තිබේ 2 තිබේ 4 නැහැ එහෙනම් මේක එනවා 2 1 3 මේක 1 නැහැ 2 තියෙනවා 4 තියෙනවා 4 2 6 එතකොට මේකේ උත්තරය කීයද මේකේ උත්තරය 63 කියලා අනිවාර්යෙන්ම සංඛ්‍යා පාදේ නම් ලිවිය යුතුමයි සංඛ්‍යා පාදේ නම් ලිවිය යුතුමයි හරි right එනි ලගවෙන්නේ 16 පාදයක 16 පාදයක හරවන කොහොමද කියලා තියෙන පුතේ දැන් 10ට හරවගෙන තියෙන්නේ මෙයා 10ට හරවගෙන තියෙන්නේ ඒව 16 බෙදලා 16 වාක්‍යයක් තියනවාද 16 3යි නේ නේ 16 16 32යි 32 16 48යි 48යි තව කියනදද තව 3ක් ඉතුරු තව 3ක් ඉතුරු මා රවස උත්තරයක් එන්නේ මොකක්ද එන්නේ මේකේනවා 33යි 16 පාදයක 16
ඔයක තමයි හදන ක්‍රමේ දැන් ඔයිට අමතරව ලේසියෙන් හදන ක්‍රමේ අද කියලා දෙන්න අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට නිවැරදි කරගන්න අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට නිවැරදි කරගන්න හරි ඒතකොට මේ පාඩම බලන්න ඩියුට් එක මේ පාඩම වල ඩියුට් එක දෙන්නම් ලබන මාසේ දැන් පළවෙනි ඉඳලා දෙනකොට මේ පාඩම වල ඩියුට් එක දෙන්නම් ඒක ලෝකලමා දිනේට මොකක් හරි දෙයක් දෙන්නත් දෙපේ මං හිතන්නේ ළමයින්ට එහෙම ඩියුට් එකුයි ඔන්ලයින් පොඩි පේපර් එකුයි දෙන්න කියලා හරි හොඳ නෑ නැත්තම් ලෝකලමා දිනේ සවරන්න බෑනේ ඇත්තම නම් මම මේ පාර හිතන්නේ ලෝකලමා දිනේ තිබුණා නම් ක්ලාස් එකේ අර මං ගානේ හැමෝන්ටම ෆුල් මික්ස් රයිස් එකක් ගහලා අර දෙන්න කියලා කිව්වද නේද නැහැ මං කියන්න දෙන්නේ නැහැ හරි අපි ළඟ මේ දැන් අද දැන් ඔය ඉතරේ ඉස්සතියේ ගියන අතරේ පොඩක් මතක් කරපිට දැන් අද කොටසට යන්න හරි අද කොටසට යන්න අපි දැන් මේ අවසාන මාතෘකාව ඉගෙනගෙන තින්න බඳ අපි මේ අවසානට නැවැත්තුවේ ද්විමීය සංඛ්‍යා හරිද ද්විමීය සංඛ්‍යා ෂඩ්දශමීය බවට පරිවර්තනය එහෙම නැත්නම් අපි කියලා බඳ පරිවර්තනය කිරීම කියලා හරි ඔක තමයි ඉගෙනගත්තේ තමයි සාකච්ඡා කරේ එතකොට දැන් මෙන්න මේකේදී මම ඔයගලන්ට කිව්වේ මොකද්ද දෙකේ පාදයෙන් දුන්නොත් 10ට හරවලා එයා 16ෙන් බෙදලා ගන්න. ඒ කියන්නේ මං කියුවේ අර මොකද? මෙහෙම 9 යල්ලා කියලා දුන්නේ නැහැ. වටෙන් අල්ලගෙන තමයි දැන් දීර්ඝ ක්‍රමය තමයි කියලා දුන්නේ. දීර්ඝ ක්‍රමය තමයි කියලා දුන්නේ. හරිද? රයිට්. එහෙනම් දැන් මොන ලේසිම ක්‍රමය කියලා දෙන්න හදලා. ලේසිම ක්‍රමය කියලා දෙන්න හදලා. හරිද? තරොද්දා ලියා ගන්න. තරොද්දා ලියා ගන්න. තරොද්දා ලියා ගන්න. මඩරිකා මේ දෙන්න කලින් මේක 10 11 ඉස්කෝලේ ගියා කියලා ඔප්පු කරන්න සාමාන්‍ය පෙළ පාසල මේ ICT ලියපු දරුවෝ නේද සාමාන්‍ය පෙළ ICT පාස් කරා කියලා ඔප්පු කරන එක කියන බර කොහොමද කරන්නේ කියලා මේක संख्यावा द्विमे संख्यावा षड्दशमे बौड परिवर्तनेदी द्विमे संख्यावा षड्दशमे बौड परिवर्तनेदी द्विमेय संख्यावक षड्दशमे बवट परिवर्तनेदी द्विमेय संख्यावक षड्दशमे बवट परिवर्तनेदी हरि ලියන්න අගසිට බිතු පහ බැගින් වෙන් කරනු ලැබේ දැන් ස්ථාන පහ බැගින් වෙන් කරනු ලැබී කියලා තමයි නැ බිතු කියන වන්දර තීරුම් ගැටියක් අමාරු නම් ස්ථාන හතර බැගින් පිටු හතර බැගින් වෙන් කරනු ලැබේ පිටු හතර බැගින් වෙන් කරනු ලැබේ පිටු හතර වෙන්ට ස්ථාන හතර බැගින් වෙන් කරනු ලැබේ ස්ථාන හතර බැගින් හද පිටු හතර බැගින් වෙන් කරනු ලැබේ
එතන හතර බැගින් වෙන් කරලා ලැබෙයි. හරි. මෙන්න උදාහරණේ. මෙන්න උදාහරණේ. මේක පොතේ මම මේ ක්‍රම දෙකටම හදලා පෙන්නන්නම්. උතොර දැන් අපි හදන ක්‍රම දෙකම සත්‍යයක වෙන හැම වෙන ගන්න. 1.1 1.2. දෙකේ පාදල තියෙන. මේක මට කියනවා මේ ඕම් ගාන ඔබ මේක මට චතුර්දශමිකල දීපන් කියලා. ඉතින් මං දැන් කරන මොකද අපේ ටෙස්ට් කියලා දීලා තියෙන ක්‍රම දෙකක් මූ කරන ක්‍රම හරියට දන්නේ නැහැ. ඉතින් දෙකෙන් හදුවම මොකද වෙන්නේ ඕනේ? ක්‍රම දෙකෙන් හදුවහම එකට එක උත්තරය ගණිත රැන්ති උත්තරේ නවත්වද? නෑ. හරි එහෙම නෙමෙයි බදින ඕනේ. මේකට එන්න පුළුවන් හරි එකම උත්තරය මොන ක්‍රමෙන් හදුවා? හරි. මෙහෙමයි මේ සංඛ්‍යාට ඉගුවන් ලෙවල් එක දැන් මේ සංඛ්‍යා පද්ධි පරිවර්තනය කළ ලෙවල් එක මම කියනවා මේ එක ක්‍රමයක්වත් කරන්න දු ඉක්මනට උත්තරේ ගන්න පුළුවන් ක්‍රමයක්. මෙහෙම ගණන් හදන්න දු ඉක්මනට උත්තරේ ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න. ඒ කියන්නේ මේ සුළු කෙරේ මුකුත්ම කරන්න නැතුව සරසල් උත්තරේ ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන මේක. හරිද එකක් කියලා දෙන්න. හරි. මෙන්න. හරි. 1.1 1.2. හරි. මොකද කරන්නේ? මෙයා වින් කරමු. කීයක ද වින් කරන්න කිව්වේ? ආ ඉතින් අපි මෙයා කරමුකෝ. අර අපි සාම්ප්‍රදායික ක්‍රමයක් කරමු. මොකද වෙන්නේ? එක නැහැ දෙක තිබේ හතර නැහැ අට තිබේ ඒ කියන්නේ කීයද උත්තරේ 10 වේ මේ 10 වෙන්නේ දශමයේ සංඛ්‍යාවෙන් ය එහෙනම් එයා ෂට් දශමය කරන්න නැවත 16න් බෙදිය යුතුය අනේ මල බඹුලයි 16ව නැහැනේ මොකද කරන්නේ 16ව නැත්තම් මොකයි කරන්නේ 16ට මේ 10ට 16ව නැතෝය ඉතුරුයි 10ක් ය ඉතුරු 10ක් ය මෙන්න පොතේ ෂට් දශමය කියන්නේ කොහමද සංඛ්‍යා කිම්ම කියන්නේ 1 sorry බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 නෑ 10 වලට A දෙනවා 11 වලට B දෙනවා 12 වෙනකොට C දෙනවා 13 වෙනකොට D දෙනවා 14 වෙනකොට F දෙනවා E දෙනවා 15 වෙනකොට F දෙනවා F දෙනවා හරි එහෙනම් 10 කියන්නේ කවුද A එහෙනම් මේක උත්තරේ වෙනවා ෂණ්ඨශමයේ පාදයේ A කැටි පොලි හරි දැන් මේ වෙන කවුරු හරි ඉන්න බලුවා නම් නේද පිස්සු හැදෙනවා මොනවද මේකේ තියෙන්නේ ඉලක්කන් නෙවෙයි ඉංග්‍රීසි අකුරු හරි ඉලක්කන් නෙවෙයි ඉංග්‍රීසි අකුරු දැන් ඔය කැම්පස් එකේ හරිද දැන් කැම්පස් එකේ ඔය මුල් අවුරුදු වල දැන් අපි කියලා මේ කැම්පස් ආවට පස්සේ දැන් අපිට අලුත් වෙයි කියලා අපි දැන් මැත් කරනවා අපි දන්නවා ඔය ඊජී පදයෙන් එහෙම තියෙනවනේ ඒ වුණාට දැන් අම්මල තාත්තලට මාර ආසයි නිය අකෝ මොනවද කැම්පස් එක ඉගෙන ගන්න කියලා බලන්න දැන් අපි මැත්ස් කරේ මම සස්පෙන්ඩ් මැච් කරේ. ඒත් මම මේ කැම්පස් එක කරේ මැච් දෙකයි ICT එක. ඊට පස්සේ දැන් මැච් නේ උගන්න මැච් වල ගිහින් බලුවාම ඉතින් ඒ අම්මතා අය තාත්තනේ අම්මා ගොඩකට අම්මලා නේ බලන්නේ. පෙළ බලනවා. ඊ බම්මු දෙඹ ඉංග්‍රීසිය කරන්නේ මේකේ. කියන්නේ ඒ සම්පූර්ණ තියෙන්නේ මෙන්න මේවා විතරයි. හරිද? අර DF යඩ DX සමානයි ඔන්නම ඩෙල්ටා X ප්ලස් ඔන්නම එකේ කියව තියෙන්නේ. කියන්නේ මේ ඉලක්කන්නේ ඔක්කොම ඉංග්‍රීසිය උත්තරයි තියෙන්නේ. හරිද? ඉතින් මේ කේක කැම්පස් එක ගිහිල්ලා බලන ඕන සාමාන්‍යයෙන් මැත්ස් හරිද කරන මැත්ස් සබ්ජෙක්ට් වලදී එහෙම ගියාට පස්සේ ගොඩක් වෙලාවට මේ අපි හිතුවට මැත්ස් කියන්නේ ඉලක්කම් කියලා ඉලක්කම් නෙමෙයි තියෙන්නේ ඉංග්‍රීසි අකුරු තමයි ගොඩක් ග්‍රීක අකුරු තමයි තියෙන්නේ මේකේ තමයි දැන් පටන් ගන්න මොනවද ඉලක්කම් වල තියෙන මොනවද ඉංග්‍රීසි අකුරු හරි ABCD ඔය පොඩි තියෙන හරි එහෙම නැතුව මෙන ක්‍රියාපද ක්‍රමයේ මොකද කිව්වේ මේ දෙවෙනි ක්‍රමයේ 1.1 1.2 මේක අගේ ඉඳන් 4 වෙන් කරන්න කිව්වේ 4 වෙන් කරන්න කිව්වේ එහෙනම් පුතේ වෙන් කරන්න බලනකොට 4මයි තියෙන්නේ මොකද වෙන්නේ මේ 4මයි තියෙන්නේ ඉතින් මේ 4 හැම ගණන් පිට ලියමු කවුද වෙන්නේ මේකෙත් 1 තියෙනවා sorry 1 නෑ 2 තියෙනවා 8 තියෙනවා දැන් 10 10 කියන්නේ කවුද අපිද ලියන්නේ දැන් මේකේ උත්තරේ කවුද එන්නේ ඒක තමයි 16 පාද 16 පාදයි. දැන් ඒක කියන ලොකු වෙනස්කමක් නැහැ. හරි. පොඩ්ඩේ ඉන්නකෝ. මම මේක මකලා ගියා සංඛ්‍යා පහකට එකක් දෙන්නම්. සංඛ්‍යා පහකට දෙන්නම්. ලියා ගන්න. මේක නිකන් දෙකම නේ එක වගේ නේ. වෙනසක් පේන්නේ නැහැ වගේ. ඒක ඉතින් මම සංඛ්‍යා පහකට එකක් දෙන්නම්. පිට පහ විතරයි. 1.1 1.1. හරි වැඩේ කරමු. ඉස්සලා මෙයා හරවන පුතේ 16 10 පාදෙට 1 තියෙනවා 2 නැහැ 4 තියෙනවා 8 නැහැ 16 තියෙනවා 16 4 20 එක 21 21 ඔය දැන් අර කලින් මේ ගාන මම දුන්නා පටන් ගමු උදාහරණෙ
විසියක දාසයෙන් බෙදුවහම දාසයක පහත් වෙනවා මේ කියනවා කීයද 15යි 16 පාදිත 16 පාදිත අපි අනිත් ක්‍රමෙට කරන් බලන්න මෙන්න දෙවෙනි ක්‍රමෙ දැන් නැත්නම් දැන් කර කියලා දුන්නු ලේසි ක්‍රමෙ සෙකන්ඩ් මෙතඩ් එක මේකෙදි මොකද වෙන්නේ මේකෙදි පුතේ ඔයා ගාන 10 පාදිත හරවල ඊට පස්සේ තමයි ෂඩ් දශමික කරන්න මෙන්න අනිත් ක්‍රමෙ 1.1 1.1 4 වෙන් කරන්න ගියහම මෙතනම එකක් ඉතු වෙනවා. තමන් නැහැ ඉතුරු නිකන් එහෙම තියාගන්න. මේක එනවා පුතේ මේක බලද්දුවම් 0.1 0.1. මෙතන එනවා කවුද එක? එකේව තියනවා දෙකේව නැහැ හතරේව තියනවා. මේ කියන්නේ කවුද? පහ. මෙතන එකක් නේ තියෙන්නේ යාක විදිහට එක විතරයි. එහෙනම් මේක ඉස්සරේ කවුද? 1.5 ගත්තාම 15යි 16 පාදයි. හරි. මේ ඉලක්කන් දෙක මේක වගේ ලොකුට ලියන්න එපා සංඛ්‍යා පාදේ පොඩ්ඩක් ඉච්චු ලියන්න. ඒක නම් උදාහරණ දෙලියා ගන්න. ඒක ලියන්න උදාහරණ විදිහට.
හරිනේ හදාගන්න හරි මේ ගණන් හදලා හදා හරි මේ මං කියුම් මතද මේ මම හතරෙන් හතර මේ කළ දුන්නේ නැත්නම් මේ සමහර ළමයි ඉන්න ටිකක් මට වඩා මේ වයසක ළමයි කියන්නේ සමහර පේන්නේ නැති අය ඉතින් මම කියන්නේ මට වඩා වයසක ළමෙක් කවුරු හිටියොත් පේන්නේ නැති වෙයි කියලා මම මේ හතර හතර වෙන් කළ දුන්නේ බලන්න ඉස්සෙල්ලා මගේ SP ආදි කියලා මම හතර වෙන් කළ දිනවා හරිද කියලා බලන්න බල වැඩි කරලා හරි ස්කෑන් කරා හරිද ඔය ටික හැදුවොත් දැන් නවත්තනවා
මෙන්න මේ තියෙන්නේ කවුද? එක නෑ දෙක තියෙනවා හතර තියෙනවා. හතරයි දෙකයි හයයි. එහෙනම් කවුද එන්නේ? 6යි D 16 පාදේ. 6යි D 16 පාදේ. හරි. මෙන්න බලන්න මේක. මේ කොහමද? එක නෑ දෙක තියෙනවා. හතර නෑ අට නෑ. එහෙනම් මෙතන මේ කවුද? දෙක විතර. අම මේක වෙනම ලියන්නම්කෝ. බිංදුවයි බිංදුවයි එකයි බිංදුවයි. මේක දෙක විතරයි තියෙන්නේ. මම දෙක විතරයි නැත්තේ. මේකත් එක තියෙනවා. දෙක නෑ හතර නෑ අට තියෙනවා. එහෙනම් අටයි කියදෙන්නේ. එහෙනම් මේක උත්තරේ නේද? 92යි 16 පාදේ. 16 පාද. මේකට යා. මෙයා ගත්තොත් එනවා 1 1 1 බිංදුව. එක නෑ දෙක තියෙනවා. හතර තියෙනවා අට තියෙනවා අටයි හතරයි 12යි 12යි දෙකයි 14 කියන්නේ කවුද 14 බිංදු 1 2 3 4 5 6 7 8 9 ඒ වලට අපි කියන 10 B නම් 11 C නම් 12 D නම් කියදෙන්නේ 13 E නම් 14 E නම් 14 එහෙනම් මේ දිනේ කවුද E මියා ගත්තොත් එකයි බිංදුවයි බිංදුවයි එක එක තියෙනවා දෙක නෑ හතර නෑ අට තියෙනවා අටයි එකයි නවයයි මේ තියෙන්නේ කවුද එක එහෙනම් එනවා එකයි නවයයි ඊ කියලා එකයි නවයයි ඊ කියලා 16 පහ ඔනේ සංඛ්‍ය තරණ ගත්තොත් ද්විමේය සංඛ්‍යා පද්ධති පරිවර්තනය කිරීම ආවරයි ද්විමේය සංඛ්‍යා පද්ධති පරිවර්තනය කිරීම ආවරයි හරි එහෙනම් මම මෙඩියම අහන්නම් හරි එතකොට ඔන්න ද්විමේය සංඛ්‍යා පද්ධති අපි ඉතුරු සංඛ්‍යා පද්ධති හැම එකටම පරිවර්තනය කළා ඉවරයි කියන්නේ දැන් ඔන්න මම කියන්න අවසාන වශයෙන් අපි දැන් මෙතෙක් කරපු ටික කියන්න හරිද මෙතෙක් කරපු ටික මම කියන්න මොකද කරලා තියෙන්නේ මෙන්න අපි 10 පාදේව දෙකට හැරෙව්වා 10 පාදේ වටර හැරෙව්වා 10 පාදේව 16ට හැරෙව්වා ඊළඟ දෙකේ පාදේව 10ට හැරෙව්වා දෙකේ පාදේ වටර හැරෙව්වා දෙකේ පාදේ 16ට හැරෙව්වා මෙන්න මේක තමයි දැන් කරලා ඇතුළ මෙන්න මේ කොටස් ටිකම ඉවරයි මේ කොටස් ටිකම ඉවරයි දැන් අපි දන්න සංඛ්‍යා පද්ධති හතරක් අපි ඉගෙන ගන්න ඕනේ ඒතර ඔය සංඛ්‍යා පද්ධති හතරම අනිත් ඒවාට පරිවර්තනය කරන්න ඕනේ අපි ඉස්සෙල්ලම මොකද කියන්නේ 10 පාදේ මොකද කියලා ලේසි කියනවා අපිට උඩක් සමීප වෙනා හි. ඊළඟ දෙවි කියනවා. හරි. ඔන්න ඊට පස්සේ කෙනා ඊට පස්සේක දෙන්නා මාතෘකාවක් ලියන හරිද ප්‍රධාන මාතෘකාවක් ලියන්න මොනවද? අෂ්ටමය සංඛ්‍යා පද්ධති පරිවර්තන. අෂ්ටමය සංඛ්‍යා පද්ධති පරිවර්තන. අෂ්ටමය සංඛ්‍යා පද්ධති පරිවර්තනය අෂ්ටමය සංඛ්‍යා පද්ධති පරිවර්තනය අෂ්ටමය සංඛ්‍යා පද්ධති පරිවර්තනය ඒ යටතේ අනුමාත්‍රකාවක් ලියා ගන්නට හරිද අෂ්ටමය සංඛ්‍යා දශමය බවට පරිවර්තනය
අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යාවට පරිවර්තන. ලස්සන ලියන මාතෘකාව. එකෙත් මම උදාහරණයක් ඉස්සර කියලා දෙන්නම් අෂ්ටම එකක් නේ නේද අෂ්ටම එකක් ලියමු මෙන්න පළවෙනි උදාහරණේ අෂ්ටම සංඛ්‍යාවක් නේ ගත්තොත් 123 අටේ පාදේ අනේ මම ඉස්සර පොඩි හිච් එකක් දෙන්නම් හිච් එකක් පහ තියෙන අටේ පාදේ පරිවර්තනය කරන්න Make a putih pariwartane karena kalau make a, obatnya mana make a mati nanti ya no, satu mama dengan istana kita keliru, satu ini ada apa di ilat sama koma keliru, satu ilat sama keliru, satu ilat sama, make tiennya ada bintu keliru, ikannya kiri apa ada, ikiru, make tiennya ada, ikiru, eh mana tengah pilih no ada, make tiennya ada, dekiru, eh mana tengah, hatta hatta keliru, harus, make tiennya ada, tuh make apa, ikannya kiri ada. Ating mandi karo, pansi tulang ini, terus noh mangi illa, ate pade wal tamai ki, terus mam mene metra ngan nang mei kali wut kong mede ni, onno e wakit mam mea kli anda be ni, e nam mei kan diam barang, mei tiri ki e wal, mei tiye ni ate bindu e wa pahai, ada dikar ni prami, ate bindu ke ni kau de, e ke e wa, e in pahai, e ke ni kau de re, pahai, mei tiye ni. Tahu gak nanti enam, dah hatta ya deh pak nanti, tapi sih hatta itu deh nanti sih. Meti ini ate bintu eva hatta, meti ini ate eke eva deka. Terus pada ini ate bintu eka ini ekwara hatta ini, ate eke kaya ini hatta ini deka. Terus hatta ke nama, ini ke dasi hatta ini deh bisi, ini meti ini deh bisi. Visi, udah hari ini kan, tahu udah hari akhir akhir ini.
මෙහෙම ලියනවා. දැන් ලියන්නේ නෑ වටේ බිඳුව කියලා. මේ තියෙන එකේව. එකේව 5යි. මේ තියෙන අටේව. අටේව 0.1. මේ තියෙන කීයද? අටේ දෙවෙනි බලයෙන් කීයද? 64ව. 64ව කී තියෙන්නේ 3යි. මේ කියන්නේ පුතේ මෙන්න මෙහෙමයි. දැන් අටේ බිඳුව අටේ 1 අටේ 2 අටේ 3 අටේ 4 වුණාම අටේ 5 වමයි යන්නේ. හරිද? අටේ බිඳුව කියන්නේ කීයද? 1යි. අටේ 1 කියදෙන්න. අටේ 1 8යි. අටේ 2 16යි. අටේ 3 කියන්නේ ඉතින් අටේ 2 16යි. අටේ 2 කරනවා 64යි. හරිද? 64 ඒවා 3 64 ඒවාට 512යි. 512 ඒවාට 4096යි. හරිද? 4096 ඒවා 8ක් කියදෙන්න. හරිද? 48 න් 84ක් ඉතුරු වෙයි. නම්බරක් කට 72යි. 72 න් 76යි. තමයි ඒක. 7726 ඇට කොහොම හෝ තමයි එන්නේ. හරිද? උතර මෙන්න මේකම ලියුවොත් 1 වරක් 5 5යි. 8 වරක් බින්දු බින්දුවයි. 64 ඒවා 3ක් කියද? 64 ඒවා 3ක්. 60 ඒවා 3ක් 100. 10 ඒවා 3ක් 100. දැන් මෙන්න මෙහෙම ගුණ කරලා මෙහෙම බැලනනම් අනේ මෙහෙම ගුණ කරලා. හරිද? 64 ඒවා 3ක් ගුණ කරලා බලන්න. මම දැන් ගුණ කරලා ඒක උත්තරේ කියයි. හරිද? 60 ඒවා 3ක් 180යි. 180යි 12යි 192 නේ. 192යි 5යි 9යි 294යි 194යි 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 එහෙනම් ඊළඟ කෙනාට කියොත් මේ කවුද ඉන්නේ 1 ඒවා 4යි 8 ඒවා 2යි 64 ඒවා 3යි 512 ඒවා 1යි ඒක 4යි 16යි 164 වෙනවා අපි හිතුව කලින් නේද කියලා දෙන්නේ 192යි කියලා මෙතන 512 මෙන්නම එකතු කරන විදිය 500යි 100යි 600යි 610යි 610යි 90යි 800යි 810යි 810යි 10යි 820යි 824යි බලන්න මගේ එකතුව හරියද කියලා 824යි 824 බලමු එකතු කළා හරියද කියලා හරි වැඩි ගන්න බලන්න ඔය දැන් තියාගන්න දැන් එනවා නගර හතර දාලා සට සට ගාලා හදන්න යන්න ගණන් හතර සට සට ගාලා හදන්න යන්න
මේ තියෙන්නේ සංඛ්‍යා හතරක් තියෙන මේ අෂ්ටමයේ පාදේව. ඒක නැත්තම් අටේ පාදේව. අටේ පාදේව. ඒතර මේ අටේ පාදේ සංඛ්‍යා තුන ගැන සාකච්ඡා කරද්දී අටේ පාදේ සංඛ්‍යා තුන ගැන සාකච්ඡා කරද්දී අද මම මතක් කරන විදිය මෙහෙමයි කරන්නේ. හරිද? මේකෙදි මේ තියෙන්නේ එකේව. එකේව හතරක්. හරි කියන්නේ උත්තරේ නේ හතරක්. මේ තියෙන්නේ 18 ඒවා. අටේවා අටේවා දෙකක් කියන්නේ 16ක්. මේ තියෙන්නේ 64 ඒවා. 64 ඒවා බිඳුවයි කියන්නේ බිඳුවයි. මේ තියෙන්නේ 64 ඒවත් අටක්. ඒ කියන්නේ කියද 512. ඒන් ඒව එකක්. කියන්නේ 512. හරි. මේ නිමයි ඇත්තටම මේ මාර දක්ෂ ළමයි කියලා කියන්නේ මොදේ? හරිද? රයිට්. එක්වරක් හතර හතරයි. අටවර මේක හතර දෙන 16යි. බිඳුවයි 512යි. හරිද? මෙතන පුතේ 20ක් යනවා. 16 4 20යි. 20යි 512යි වගේ කියද 532. එහෙනම් උත්තරේම 532ක් කියනවා. 532 කියනවා. හරි. මම බලන්න මියා. මේ එකේ වා 3යි. අටලස්ස අටේ වා 3යි. මොකද වෙන්නේ? 64 ඒවා 3යි 512 ඒවා 3යි ඔක්කොම 3 ඒවා හරිද? එතන මොකද වෙන්නේ? මෙතන 3යි 24යි මෙතන එනවා 192යි කියලා මෙතන එනවා 500 ඒවා 3ක් කීයද? 1500යි 500 ඒවා 3ක් 1500යි 12 ඒවා 3ක් 36යි එහෙනම් කවුද? 1536යි අර දැන් ඒක කරමු මේකේම එකතු කරාම 10යි 1500 1600යි 1600යි 1630යි 1630යි 630යි 90යි 630යි 90යි 720යි 720යි 20යි 740යි 747යි 747යි 749යි 785යි 1785යි හරිද ඒක 1785 දාවි හ්ම් හරිද වැද්ද දැන් මම බලන්න මම සුළු ගණන් හරියට දන්නේ නැහැ මම පොඩ බලන්න හරිද කියලා ආ මේ තව ක්‍රමයක් තියව ගන්න 512යි 64යි එකතු කරාම එනවා 576යි 520යි 576යි 584යි 584 එකයි 585 ඒ ගේවත් තුනක් කොහොමද පහයි තුන්වරක් කාණ්ඩ 24 එක 25යි අසරක් තුන 15 16 17 එද 755 ඉරනේ මං සුළු කළ දින වැරදි නේද බලන්න 10යි 1500 1600යි 1600 1630යි 1630යි 630යි 90යි 720යි 720යි 20යි 740යි ඕනේ මං සුළු කළ දින වැරදි ඉතින් ඒක ගණන් තෝරගෙන ඉවරයි.
ඕන මේක සුළු කිරීම කෝල් එකකට හදා ගන්න පුළුවන්. නමුත් එකතු කිරීම කොට සැලිනවා දෙකම කලබල වෙන තුරන් ගියා වැරදුනා. හරි. අපිට මේ ඉන්ටර්න් සුළු කරා. හරි. ආ මේක අදින්පද වෙයි. මියා මාර්ලීසිනේ. එකේ වනේ බලන දෙයක් නැහැ. අටේ වනේ බලන දෙයක් නැහැ. 64 වනේ බලන දෙයක් නැහැ. 500 වනේ බලන දෙයක් නැහැ. මෙතන කියද 4900යි. 4900යි. එකන සුළු කරන දෙයක් නැහැ. හරිද? ඊට පස්සේ හරි හරි අන්තිම එකට නගලා මම කියන බං දැන් මම දැන් මම හැදුවා පස්සේ උත්තරේ කියන දැන් මම උත්තර නගලා කියන මම හිතුව මම හදලා නගලා උත්තරේ කියන බං දැන් අවසානයේ අපි කියද කියලා මම හැදුවා උත්තරේ අද බං අවසන් ටකල දෙලි දයන් මම නැත්තම් මම හදලා පස්සේ උත්තරේ මේකයි කියලා කියනවනේ හා ඉක්ම ගන්න දෙන්නේ කොට ඇවිල්ලා තියෙන එකම උත්තරේ අනිත්යට එකයි දෙකයි තුනයි තුන් දෙනෙකු විතර එකම උත්තරේ ඇවිල්ලා තියෙන අනිත්ය හදුවේද හරි හොඳයි හතර දෙනෙක් බැවිලා තියෙනවා මේ බලන්න මේ ඇත්තම එහෙමයි මේ මං කියේ මේ ළමයි 16 කියලා මේ මොකදද මේ ජීවිතේට මට මේ ගාන හදා ගන්න බෑනේ මම තාමත් ටිකක් ඔයක ඉන්නවා මේ හතුන් වෙනි හතර වෙනි ගාන හදන්න මොකද මේ මේක හදන්න බැරි ගානක් කියන්නේ අපේ ළමයි හදන්න බැරි ගානක් මම හදනවා මාර්ගක්ෂයයි හරිද මොකදද දැන් මේ අටේ පාදේ සංඛ්‍යාවක්නේ එහෙනම් මොකද වෙන්නේ මෙයාගේ අට තියෙන්න බෑ එහෙනම් පරිවර්තනය කරන්න බෑ හරිද මම කරේ මොකද මාර ලක්ෂකම් කියලා හරි නැගට කරා අපරාදී ඉලසු කරේනේ අපරාදී මටම තුනක් මේ සංඛ්‍යා පහක් දා ගියත් වැඩි දිගට දෙන්න එහෙනම් තාම ඉදු කරනවා හරිද ඒක ලියා ගන්න ඕන මේ අෂ්ටමේ එකක් ඉඳ මේ මෙතනට තියෙන්නේ අෂ්ටමේ සංඛ්‍යාවක් නෙවෙයි කියන්නේ ඔහු ඔයගොල්ලෝ ඉඳලාගේ මම 21 ළමයින්ට මේ පන්තියේ ඉන්න හැමෝන්ටම මම කිව්වේ මෙහෙමයි එක්කෙනෙක් හරි මේක දැන් උන්ට ගණන් 10ක් දුන්නා මම කිව්වේ ළමයින්ට එක්කෙනෙක් හරි මේ ගණන් 10 මට හරියට හදලා පෙන්නුවොත් මම පන්තියේ ඉන්න හැමෝන්ටම උත්තර 100 ගණන් බෙදනවා කියන්නේ ඒ වෙලේ උත්තර 100 ගණන් බෙදනවා මම ඔක්කොක් අල්ලමයි කරේ හරි මේ කවුරුවත් මගේ වාසනාවට එහෙම හදලා මට කිව්වේ නැහැ මේකේ වැරදි හදන්න බෑ කියලා හරි මේ කිසිම බයක් නැතුව මම ඔට්ටුවක් ඇල්ලුවා ගණන් 10ක් දීලා මං කිව්වා මේ ගණන් 10 පන්තියේ ඉන්න එකෙක් හරි මට හරියට හදලා පෙන්නුවොත් හැමෝටම රුපියල් 100 ගන්න දෙනවා මම කිව්වා විනාඩි 5යි වෙලාවද ඉක්මන හදන්න ඕනේ කියලා මොකද උන් කට කරලා හදන්නේ නැතර ඕක පේන්නේ නැහැ හරි දෙකින්ද මේ මම දන්නවා කට්ටියම තමයි හදන්නේ කියලා හරි ඉතින් බය නැතුව ඔට්ටුව අල්ලනකොට මේ වෙලාවදී ඔට්ටුව අල්ලන්නේ කොහොමත් මේ හරි ඒ හින්දා මේ දෙන්න වෙන්නේ නැහැ ගන්න වෙන්නේ නැහැ හරි ඔට්ටුව පරාදුනත් ඔයගොල්ලෝ දෙන්න වෙන්නේ නැහැ ඒකින්ද ඉතින් මම මේ ඔට්ටුව අල්ලන්නේ නැහැ කියලා හරි ඔන්න සිද්ධිය. ඒ කියන්නේ මේක විභාගයෙන් ඉදිරි කොහොමද ඉන්නේ? හරි මම උදේදී පොඩක් වමේ මෙතේ ඉන්න දිනවා. හරි. ත්‍රිකත් හරි. ඔන්න පළවෙනි කොටස ආවා. මොකද ඉස්සෙල්ලාම කරේ අෂ්ටමේවා 10ට හැරෙනවා. හරි. මේ අෂ්ටමේ සංඛ්‍යා පන්ති පරිවර්තනය යටතේ ඉස්සෙල්ලාම කරේ අපි අෂ්ටමේවා 10ට හැරෙනවා. අෂ්ටමේවා 10ට හැරෙනවා. ඊළඟ මාතෘකාව ලියා ගන්න අෂ්ටමය සංඛ්‍යා පද්ධති ද්විමයේ බවට පරිවර්තන ද්විමයේ බවට පරිවර්තන
මේකෙත් මම අර කලින් කරාම වගේ මේකත් ප්‍රමිතියට විතර කරන්න නම් අර පළවෙනි උදාහරණය මේක ඉස්සෙල්ලා මම නාහේ අලන පුළුවන් ආකාර දෙකකටම කරනවා මේ නාහේ අලන සහ වටෙන් අලන එක හරි කොහොමද ගුල්ලේ නාහේ අලන කියන නාහේ අලන එකම විදිහට නාහේ අලන හොඳ නැහැ මේ හරි දැන් උදාහරණයක් පළවෙනි එක මේ ගත්තොත් මෙන්න 12යි 8යි 5යි මට ඕනේ මෙයා 10යි 4යි Mena pasur dahari di mesra deke padel har deke padel harawan noni mi ate padel di bu gati di menaman karna wete mi ai ting de api gana kena tiwane bute api gana kena tiwane mi adahai harawan adahai harawan mi tiene ike uwa de kaiye mi tiene ate uwa e kaiye mi tiene non de kai atai dahai na mena dahai padel dahai padel dahai ke එනම් 10 පාදයක දුන සංඛ්‍යාවක් අපි දන්න දෙයි මේකට කොහොමද මේ සංඛ්‍යාව දෙකෙන් බෙද බෙද යන්න 5යි 2යි දෙකෙන් බෙදුවම 2යි 1යි දෙකෙන් බෙදුවම 1යි 2යි එහෙනම් යට යන උත්තර කියන්නේ කවුද ඉන්නේ 1යි 0යි 1යි 0යි දෙකේ පාද පරිමේයී කිරීස් ක්‍රමයක් තියෙනවා හරි ඕම් දෙවෙනි උදාහරණය 405 8 පාදේ 405 8 පාදේ හරි වැඩේ කරමු මේ තියෙන්නේ 1 වුවා 5යි 8 වුවා නැත 16 ඒ කියන්නේ 64 වුවා 16 64 වුවා 4යි මේක පැටලෙන්න සමාන 16 කියලා මම කියවෙන්නේ හරිද මේක 5යි 0යි 64 වුවා 4 කියේ මේ 64 නම් ගෑල් ළමයින්ට හොඳට පොදු සංඛ්‍යාවක් මම හිතුවේ නේද මායංගාර දිනව ගන්නුනේ දැන් මම දැන් දැන් ඉන්න අයට නම් තියෙනවා 64 වර්ගයක් විතරනේ බලන්නකො මේක 64 ගාන කියෙන්නේ 60 වා 4ක් 240යි 240යි 4 වා 4ක් දැන් මම 240 ගේනකොට 6 වා 4 24යි ඒ කියන්නේ 240ක් ඉන්නවා හරි 4 වා 4ක් 16යි 240 16 256යි 256 ତර මේක කියනවා කියද 261ක් 261 දෙකෙන් බෙද බෙද යන්න දෙකෙන් බෙද බෙද යන එනවා කීයද 1යි 3යි 0.1ක් ඉතුරුයි දෙකෙන් බෙදන්න 12ට 6යි 1ක් ඉතුරුයි 5යි 65 ඉතුරු 0.1යි දෙකෙන් බෙදන්න 32යි ඉතුරු 1යි නැවත දෙකෙන් බෙදන්න බෙදුවම 32ට නෑ 32ට 16යි ඉතුරු 0.1යි දෙකෙන් බෙදන්න 8යි ඉතුරු 0.1යි දෙකෙන් බෙදන්න 4යි 0.1යි දෙකෙන් බෙදන්න 2යි 0.1යි නැව දෙක දෙක 0.1යි 1යි එනවා 0 ඒවා 1 2 3 4 5 6 7යි මේක එනවා 1යි 1 2 3 4 5 1 2 3 4 5 1.1 දෙකේ පාදක ඕකන 10ට හැරෙව්වා 2ට හැරෙව්වා लिया घंटा वाला
හරි. එහෙනම් මුලින්ම හදන කලන් දෙයක් දෙන්නම් මේ වගේ. ඉස්සෙල්ලා 10 පදල හරවන්න. ඊට පස්සේ එයා නැවත දෙකේ පද හරව. මේකටත් මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. හරිද? මේකටත් මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. මේ ඉස්සෙල්ලා ටිකක් දිග ක්‍රමයෙන් කියලා දීලා ඊට පස්සේ කෙටි ක්‍රමයෙන් කියලා දෙන්න එක මේ දිගටම ක්‍රම දෙක තුනම ඔළුවට වදින්න ඕන හින්දා මේ අවසානයේ මේ හරි මේ ක්‍රම ටික මගෙන් මට අමතකුනොත් අහන්න මේ සංඛ්‍යා පද්ධති පරිවර්තනය කරන්නේ ඔක්කොම කල්ලි වෙලා අන්තිමට මම කියලා දෙනවා පට්ටම ලිස් ක්‍රමයක් සුළු කරන්න මුකුත් කරන්න ඕනේ නැහැ එක පාටම උත්තර ගන්න ක්‍රමයක් කියලා දෙන්න හරිද හරි ඊට පස්සේ වෙන කරන් දෙක ඒක මට අමතකුනොත් අහන්න ඕනේ මොකද ලේසිම ක්‍රමය කියලා මේක රැකලා පරිවර්තනය කරලා ගණන් දෙකක් දෙන්න How are I now getting that? Sorry. Oh, the ගන්න උත්තරේ ගන්න විදිය හරිද මේ දැන් මම මේකෙදි කරේ ඉස්සර 10 පදල පරිවර්තනය කරලා නැවත් දෙකෙන් බෙද උත්තරේ ගත්තා අරගත්ත එහෙමයි මෙතන මේක 530ක් වෙනවා ඒකත් නැවත් දෙකෙන් බෙදලා උත්තරයක් ගත්තා හරිද ඊට පස්සේ දැන් මේ කරේ දීග ක්‍රමයේනේ මේක කෙටි ක්‍රමයේ කියලා දෙන්නා කෙටි ක්‍රමයේ කියලා දෙන්නා හරිද සරල ප්‍රංශාල ලියා ගන්න එහෙම සරල ප්‍රංශාල ලියා ගන්න මේක මේ දැන් මේ කෙටි ක්‍රමයේ කියන්නේ මේක ලහන් ලේසි. ඒක ගොඩක් වෙලා විතර කරගන්න පුළුවන්. සුළු කිරීමකට කරන්න පුළුවන්. ඒක අර මහා වැල් වට ආරං ඒවම මුත් කරන්න ඕනේ නෑ. ලේසියෙන් වැඩි කොට දාගන්න පුළුවන්. හරි ලියෙන්න මෙහෙම. ලියෙන්න මෙහෙම. ලියෙන්න මෙහෙම. අෂ්ටමයේ සංඛ්‍යාවක් අෂ්ටමයේ සංඛ්‍යාවක්
අෂ්ටමය සංඛ්‍යාවක් ද්විමේ බවට පරිවර්තනයේදී 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 අදාළ ද්විමේ සෑම ඉලක්කමක්ම අදාළ ද්විමේ සෑම ඉලක්කමක්ම අදාළ අෂ්ටමය සෑම ඉලක්කමක්ම අදාළ අෂ්ටමය සෑම ඉලක්කමක්ම අදාළ අෂ්ටමය සෑම ඉලක්කමක්ම අදාළ අෂ්ටමය සෑම ඉලක්කමක්ම ද්විමේ ලෙස අදාළ අෂ්ටමය සෑම ඉලක්කමක්ම ද්විමේ ලෙස පරිවර්තනය කර අදාළ අෂ්ටමය සෑම ඉලක්කමක්ම ද්විමේ ලෙස පරිවර්තනය කර බිට්ටු 3කින් ලියා දැක්වීම සිදු කරයි. ඔය ලියපුව පොඩක් එකපාරක් කියව ගන්න මම මේ ඔය ලියපුවකින් වෙන වැඩේ මොකද්ද කියලා කියන්න. චුට්ටක් කියවන එකපාරක්. මොකද කිව්වද? අදාළ අෂ්ටමයේ ඉලක්කම දීමේ බඩ පරිවර්තනය කර බිට්ටු 3කින් ලියනවලු. ඔන්න අහගන්න. මේ අෂ්ටමය සංඛ්‍යාව මේකට මම උදාහරණයක් අපිට දීලා තියෙනවා ඕගොල්ලන්ට. මම පල්ලිගෙන 105 මේ 105 දැරට තියෙන්නේ අෂ්ටමයේ විදියට තියෙන්නේ. එහෙනම් මම කරන විදිය මෙයාව මේ තියෙන සංඛ්‍යාව වෙන මෙයාව මම ද්විමේ කරනවා. කොහොමද 5 ද්විමේ කරාම 5 දෙකෙන් බෙදුවාම 2 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
ඔමයි. දැන් හැබැයි මේක එකක් මොකද්ද? මෙයාව ලියන්න ස්ථාන තුනකින්. එහෙනම් පිටු තුනකින් ලියන්න. එහෙනම් ලියහම ලියමු අපි තව තුනකින් බිංදුවේ තුන. එක ලිව්වොත් එක දීම කරාම එකම තමයි ඒක දැන් මේ. හැම එකම ස්ථාන තුනකින් ලියන්න කිව්වනේ. නමුත් පුතේ මේ කෙලවරේ කියන ස්ථාන තුනකින් ලියන්න අවශ්‍ය නැහැ. ලිව්වත් කර දෙන්න ලියන්න අවශ්‍ය නැහැ. ලියන්න අවශ්‍ය නැහැ. එහෙනම් මේක උත්තරේ කවුද? මෙන්න මේ කට්ටියම එකට ආන්දලා ලියන්න. මොකක්ද ඉන්නේ? 1.3යි 1.2යි. ඕක ඒක ආයි පාරක් මම කියන්නම්. ආයි පාරක් කියන්නම්. මේකේ තියෙන හැම අෂ්ටමීය සංඛ්‍යාවක්ම අපි එකින් එක අරගෙන පහ දීමේ කරා. මෙන්න ඒක අපි. බිංදුවේ එකක් නේ බිංදුව කොහොමද දීමේ කරා? බිංදුවම තමයි. නමුත් කිව්වා ස්ථාන තුනකින් ලියන්න කියලා. තුනකින් ලියන්න. එක එක ලිව්වොත් එකම තමයි. මේ අතින් ඕන නම් ස්ථාන තුනකින් ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? මෙයා ලිව්වොත් කියන්නේ 1යි ඉස්සරහට ගිහින් දාන්න. නමුත් ආරම්භක නාගින් දෙයක්ම නොලිව්වා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ලිව්වා කියලා වැරදිත් නැහැ. හරිද? ආරම්භක නට විතරයි එහෙම කරන්නේ. හරි? ඒතර මෙන්න මේ සෙට් එකම එකට එක ගොලියන්න 1.3යි 1යි. දැන් මේක නිකන් සැකයි වගේ නේ. අර උත්තරේ එනවද? අපි හදලා බලමු. 105 නේ. 105 10 වලවරු. මේ තියෙන්නේ 105. 8 ඒවා නේ. 64 ඒක. වෙනවා කියද 5.62 62 කියන්නේ 69. හරි 69 දෙකෙන් බෙදමු. මේ දැන් මේ මේ උත්තරේ එනවාද කියලා චෙක් කරලා බලනවා. මට නිකන් සැකයි හැදුවට. හරි 69 දෙකෙන් බෙදමු කියද මේ 34යි එකක් උතුරුයිය දෙකෙන් බෙදන්න 17යි උතුරු නැතෙයිය දෙකෙන් බෙදන්න කියන්නේ 8යි උතුරු 1යි දෙකෙන් බෙදන්න 4යි උතුරු නැ දෙකෙන් බෙදන්න 2යි උතුරු නැ දෙකෙන් බෙදන්න 1යි උතුරු බිඳුවයි. කොහමද එන්නේ? 1.3යි 1.1 උත්තරේ සත්‍යයි නේද? සත්‍යයි අද්දුළුයි ප්‍රත්‍යක්ෂයි. හරි එහෙමනේ අර කියන්නේ. හරි එහෙනම් ඔන්න ඒක හරි. එහෙනම් මේ ක්‍රමයේ තමයි දී. හරි. අගින අද්දුළු ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර කියලා නේ. හරි මේ මම දැක්ක බලමේ
අර එලියන්ත වයිට්ස් කියලා නේද මේ වෛද්‍යවරයෙක් කියන්නේ කියන්නේ ආගිතිය මේ කවුද ජනාධිපති මේ ජනාධිපතිට බෙහෙත් කරන්න තමයි හිටියේ මට මතක විදිහට එයා හිටියේ අර මහින්ද රජෝස් මාර්ට් ජනාධිපතිතුමා ඉන කාලේ එයා හිටිය පෞද්ගලික වෛද්‍යවරයා තමයි හිටියේ එලියන්ත වයිට්ස් කියන කෙනා එයා මං හිතන්නේ බෙහෙත් කරේ අර කුණ්ඩලින ශක්තිය කියන්නේ එහෙමකින් තමයි බෙහෙත් කරේ මට මතක විදිහට ඊට පස්සේ මේ ඒ කියන්නේ ඔය සෑහෙන්නට බෙහෙත් කළ තිබුණා ඔය පිටරට සමහර අයට එහෙම ගෙදුරු ලංකා බෙහෙත් කළ තිබුණා මට මතකයි මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ පවා මේ බෙහෙත් අරගෙන කියලා තිබුණා මෙයා ඊට පිටරට ක්‍රිකට් ක්‍රීඩකයෝ පවා කොහොමද මේ කොරෝනා හැදිලා ඒ කියන්නේ එය මැරුවද තිබුණා ඊයේද කොහෙද අද ඉතින් ඒ කියන්නේ හොඳම ප්‍රවෘත්ති කියන්නේ ඔකේ මේ මට මතක මේ මේ කියන්නේ මිනිස්සේ මන්දනේ මේ කුණ්ඩලි ශක්තිය කියන මම කොහොමද කියලා ඒක දන්නේ නැහැ හරිද අර කොරෝනා ටික කාලයක ඉන්නේ අර අඩු වුණානේ නේද හරි තොර ඒ කාලේ කියලා තිබුණා මේ මේ යාගේ කුණ්ඩලි ශක්තියෙන් කියලා පාලනය කරේ මම දන්නේ මේ සත්‍ය සත්‍ය අරද මේ මාධ්‍යවල තියෙන ඒවා ඉතින් මම හිතන්නේ මේක මේ වෛද්‍යවරේ ගුඩුවත් ඉන්නේ ඒක තමයි කියන්නේ මේ වෛද්‍යවරේ පාලමේ මම දන්නේ තොර එහෙම මේ එහෙම වෛද්‍යවරේ යකේ ඉන්නවා කියන්නේ දේශපාලඥයෝ කොච්චර අමනෝචිතද නේ කියලා වැඩනේ මන්දර මොහොත සත්‍යතාවක් තියෙවයි බලන්නේ මේ දේ කොහොමද තින් දේශපාලඥයෝ මොඩයි කියන්නේ අපි ඊට වඩා මොඩයි කියලා දුන්නා පතර ගන්නනේ මෙන්න බලන්න මේක ඉන්නේ එක්වරක් ආ sorry මේක අපි දැන් අනිත් පැත්තට ගලයන් යනකොට වෙන්නේ කොහොමද කරන්නේ මෙයා ලියමු මේ ද්විමේ කරමු දෙ ද්විමේ කරාම එකක් විතරයි එන්නේ හැබැයි බිඳු තුනක් ලියන්නේ නේ එහෙනම් ඉතුරු ස්ථාන වල බිඳා මේක දෙමයකට කොහොමද දෙකේ මෙතන එකයි විතර බිඳුවක් එකයි බිඳුවයි එන්නේ හැබැයි බිඳු තුනකින් ලියන්නේ නැතුව එහෙනම් මොකද ඉස්සරහට තමයි බිඳුවක් ගන්න මෙයාට මම මොකද ඉස්සරහ ඉලක්ක වලින් අවස්ථාවක් නැහැ එයා හැම දෙයක් මේකයි බුද්ධිලි පිටින් තේන්නේ ඔන්න උත්තරේ එකයි බිඳුවයි එකයි බිඳුවයි බිඳු දෙකයි එක දෙකේ පාද හදාගන්න හදාගන්න මේකේ ඊට පස්සේ දැන් මේ උදාහරණ මම ඔයගොල්ලන්ට කරන් දීපු ටිකනේ හරිද මේ උදාහරණ එක ඊට පස්සේ මේක ඔයගොල්ලන්ට කරන් කරන් ටිකක් දෙන්න අර ගාන හතරක් විතර දෙන්න දීලා මම අද නවත්තන්නම් මේ කොටස අපේ අපිට දෙකේ පාඩේ සම්පූර්ණ කර ගන්න බැරි නාද නේ මම හිතන්නේ අපි දෙකේ පාඩේ ඉක්මන පරිවර්තන කියලා කමක් නැහැ මේ මේ කියලා දෙනවා පොඩ්ඩක් වේගයේ වැඩි වගේ නම් හරිද නිකන් මේ දිරවන්න අමාරුයි නම් ආමාශයට දරා ගන්න බැරි නම් ආමාශ නෙමෙයි නේද මොකද මොලේට නේ හරිද අමාරුයි නම් පොඩ්ඩක් ආයෙ පාරක් අහන්න මම කියලා දෙන්නම් මේක නම් මම හිතන්නේ මේ වැඩි වෙලා යන එකක් නෑ ලේසි නේද වැඩි කොට දා ගන්න පුළුවන් ඒක මොකද මේ රටක් ගන්න නම් පරිවර්තනය කළ යන විතරනේ තියෙන්නේ දෙකේ පාර්ශ්ව පරිවර්තනය කරන දන්නවා විතර බලන විතරේ මේ කරා
අපි සාකච්ඡා කරන වැඩි පටන් ගමු නන්නේ. මේක ඉතල ඔලුව අමාරු දෙයක් නෙවෙයි ඉඳ මම සාකච්ඡා කරන තරගේ මොනවාරි ගැටලුවක් තියෙනවා නම් කියලා මම ආයෙ පාරක් මේ ටිකක් මේක තේරුම් නැති මොනවාරි තියෙනවා නම් මට WhatsApp එකට message එකක් කරලා දාලා මම ආයෙ පාරක් පොඩ්ඩක් පැහැදිලිව දෙන්නම්. හරි. වෙනකොට බලන්න. පහ. පහ දෙීමේ කරන්න කවුද එන්නේ? හතරේව තියෙනවා දෙකේව නැහැ එකේව තියෙනවා. මේක හතරේව තියෙනවා දෙකේව නැහැ එකේව තියෙනවා. මෙහෙම එක පාර ලියන බැරනම් ගෙඩිය පිටින් අනේ බෙදලා දෙන කිසි ගැටලුවක් දෙක ලිව්වොත් දෙකේව තියෙන එකේව නැහැ. මේකත් වුණා මේ පමියා විතරක් ඉන්න පිටුන ගලියන අවශ්‍ය නැහැ කො මම උ පටන් ගන්න කියන්නේ හඳේන කවුද 1.1 1.2 1.1 දෙකේ පාද මේක වැඩේ කරමු මෙතන එනවා 1.1 අර වගේමයි හතර තියෙනවා දෙක නැහැ එක නැහැ මේකට මොකද වෙන්නේ බිංදුව තිබුණොත් යා පිරුණු බිංදු තුනක් ලියන්න ඕනේ දෙකේව තියෙනවා එකේව තියෙනවා ඊයේ මේක ලිව්වොත් කොහමද එන්නේ 1.1.3 1.2 1.1 දෙකේ පාද මේ බලමු මෙයක් 1 1 ලිව්වම 1යි දැන් ස්ථාන තුන ගෙලියන කියනවනේ එහෙනම් බිංදු දෙකක් තව ඉස්සර දාන්න මේක වැටුනත් මේ හරියට වැඩි කරන්න 1යි බිංදුවක් කොහමද දාලිය 2 ලිව්වොත් දැන් 2 දෙකෙන් බෙදුවම 2යි තුන බිංදුව මේක ලියන්නේ කවුද 1.2 එන්නේ මේ බිල් තුනක ඉලියන කියපු ඉඳ ඉස්සරහට බිඳුවා 4 ලිව්වොත් 4ව තියෙනවා 2ව තියෙනවා 4 2 6යි අරගෙන 7ක් වෙනවා මේක එකයි බිල් එහෙනම් මේක ලැබු මොකද මේ 1.1 1ව 3යි 0යි 1යි 0යි 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 1 2 5 මේක 1යි 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 මේකේ බිඳු 3යි මෙයාගේ රකවුද 1.2 මේක එනවා 1.1 නම ඔය විදිහට වරන් 1.1 1.2 0.3 1.1 දෙකේ පාර එහෙනම් ඔන්න දැන් දෙකේ පාදේ අෂ්ටමේ පාදේව දෙමෙත තව පිටිකක් ඉතුරු වුණා ඔය අෂ්ටමේ පාදේව ෂඩ්දශමේ කරා ඒක අපි ළඟ සාකච්ඡා කරමු මම එනම් අද දවස් නවත්තන්නම් හරි